ලංකාවේ කාන්තාවක් ගත්තොත් මල් වරවීමකදී විවාහ මංගල්‍යයකදී වගේ අවස්ථාවල ඇයට නිකුත් චාරිත්‍රක මෝරට අනුකූලව හැසිරෙන්න සිද්ධ වෙනවා. මේවා සමහරක් තරමක් කම්මැලි සාගතයි වගේ දැනෙන කෑරෙන්න වෙනදුම් කරදරයක් නම් මෙවැනි චාරිත්‍රහරහා අත්විඳින්න වෙන්නේ නැහැ. සමහරුන්ට මේවා අනුගමනය කරන එක ඉතාම ප්‍රියජනක අත්දැකීමක් වෙනවා. ලංකාවේ අපේ තත්ත්වය එහෙම වුණාට ලෝකේ හැම කාන්තාවක්ම ඒ තරම් වාසනාවන්ත නම් නැහැ. සමහර රටවල සහ ජන කොට්ටාසවල තියෙන වර්තමානයේ නොගැලපෙන සමහර චාරිත්‍ර නිසා කාන්තාවන්ට විඳින්නට වෙන දුක් ගැහැට අපමණයි. මේ ගෙන එන්නේ කාන්තාවන්ට ඉක්මනට ලක් කරන ඒ විදිහ අමානුෂිකම චාරිත්‍ර ක්‍රම කිහිපයකුයි. මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතනවනම් දැන්ම වීඩියෝ එක ලයික් කරන්න. ඊගෙනම අපිත් එක්ක හැඳින්ෙන්න කැමති නම් දැන්ම පල්ලෙහේ තියෙන subscribe button එක ක්ලික් කරන්න. එහෙනම් අපි ආව මේ වීඩියෝ එකට මොනවාද මේ කාන්තාවන් හිතෙන් ලක් කරන ලෝකයේ අමානුෂිකම චාරිත්‍ර ක්‍රම කිහිපය බලන්න. අංක 1 මනාලිය පැහැරගෙන යන ලටුකා ගෝත්‍රිකයෝ. දකුණු සුඩානයේ ජීවත් වෙන ලටුකා ගෝත්‍රිකයන් අතර විවාහ සිද්ධ වෙන්නේ මහා අමුතුකමයකට. එහිදී තමන්ගේ හිතගත් තරුණියගේ අත පතාගෙන දෙමෝපියන්ගේ අවසර ගැනීමක් මුලින් සිද්ධ වෙන්නේ නම් නැහැ. ඒ වෙනුවට මුලින්ම කරන්නේ මනමාලිය විසින් හිතගත් තරුණියව පැහැරගන්න එකයි. ඉන් පස්සේ තමයි තරුණියගේ දෙමෝපියන්ගෙන් අවසර ඉල්ලන්න යන්නේ. මෙතනදී දෙමෝපියෝ විවාහයට අකමැති වුණත් කොහොමත් විවාහය සිද්ධ වෙනවා. හැබැයි ඒ අය අකමැති වුණා කියලත් මහලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැලු. බොහෝ වෙලාවට පැහැරගත් තරුණියව දිගටම අඹකමේ තියාගෙන ඉන්න පැහැරගත් නැත්තා කටයුතු කරනවලු. සමහර අවස්ථාවලදී තරුණියව පැහැරගත්තට පස්සේ බලහත්කාරයෙන් ලිංගිකව එකතු වෙන්නටත් ඔහු කටයුතු කරනවලු. කාන්තාවන් හිංසාවට ලක් කරන ඔවුන්ගේ අයිතිවාසිකම් පැහැරගන්නා මේ අමානුෂික චාරිත්‍රය පවතින ලටුකා ගෝත්‍රිකයින් අතර විතරක් නම් නෙවෙයි. උගන්ඩාව, ඉතියෝපියාව, කිර්ගිස්ථානය වගේ රටවල්වල ජනයා අතරත් මේ චාරිත්‍ර යම් යම් වෙනස්කම් ඇතිව සිද්ධ වෙනවලු. අංක 2 දැරියන්ට බලහත්කාරයෙන් කවන මොරිටේනියාවේ සවාජ් චාරිත්‍රය. වයමදික අප්‍රිකානු රටක් වන මොරිටේනියාවේ කාන්තාවන්ට පිරිසුදු සිරුරු සැවතීම වාසනාවක් හැටියට තමයි සැලකෙන්නේ. මේ කියන්නේ සාමාන්‍ය මහතකට වඩා තරබාරු පැත්තකට බර සිරුරක් ගැනයි. මස්සෙල්ලෙන ස්ට්‍රෙච් මාක් තිරුණ අධික තරබාරු කාන්තාවන්ව සෞභාග්‍ය සංකේතයක් හැටියටයි මොරිටේනියාවනුව සලකන්නේ. මේ නිසාම එවැනි කාන්තාවන්ට ඉතාම පහසුවෙන් විවාහයට මනාලයක් හොයාගන්න අවස්ථාව ලැබෙනවලු. මේ හේතුව නිසා මොරිටේනියානු ජාතිකයන් තමන්ගේ දිනියන්ට කුඩා අවදී ඉඳන්ම අධික කැලේ ප්‍රමාණයක් තියෙන ආහාර විශාල වශයෙන් ඉල්ලවන්න පුරුදු වෙලා ඉන්නවා. අවුරුදු 4-5 දැරියකට පවා ඔටු කිරි, කුස්කිස් වගේ ආහාර විශාල ප්‍රමාණවලින් නොනවත්වාම බලෙන් කන්නට දීම සිදු කරනවා. ආහාර ගන්න ප්‍රතික්ෂේප කළොත් ඒ දැරියන්ට අමානුෂික විදිහට දඬුවම් කරනවා. අධික කැලරි ප්‍රමාණයක් නිරන්තරයෙන් ශරීරගත වීම නිසා මොරිටේනියානු දැරියන් ඉතාම ඉක්මනින් මරලර වෙනවා. ඒ වගේම අඩු වයසින්ම විවාහ ජීවිතය එළඹෙනවා. නමුත් මේ සෞඛ්‍යයට අහිතකර ආහාර දීම නිසා ඒ අය බහුතරයකට මැදිවිය එළඹෙන්නටත් කලින්ම නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරලා දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අංක 3 කාන්තා ප්‍රජනන අංගච්ඡේදනය. කාන්තාවන්ගේ ප්‍රජනන ඉන්ද්‍රියේ යම් යම් අංග කපා ඉවත් කිරීම සමහර සංස්කෘතීන් සතුව පවතින සම්ප්‍රදායක්. අප්‍රිකානු සහ මැද පෙරදිග රටවල තමයි මේ ස්ත්‍රී ප්‍රජනන අංගච්ඡේදනය බහුලවම දක්නට ලැබෙන්නේ. ස්ත්‍රී යෝනි සුන්නත් කිරීම නමිනුත් මේ ක්‍රියාවලිය හඳුන්වනවා. මේ අංගච්ඡේදනය සිද්ධ වෙන ආහාර කීපයක්ම තියෙනවා. ප්‍රධාන වශයෙන් මෙයින් අරමුණු කරන්නේ කාන්තාවන්ගේ ලිංගික ආශාව පහත හෙලීමයි. මේ මගින් කාන්තාව තවත් උසස් හා පාරිශුද්ධ මට්ටමකට ළඟා කරවීමට හැකිය කියන තමයි මේ චාරිත්‍ර අනුගමනය කරන අය විශ්වාස කරන්නේ. කොහොම වෙතත් බොහෝ රටවල දැඩි ලෙස විරෝධතාව ප්‍රකාශ කරන අමානුෂික ක්‍රමවේදයක් වුණත් මේ අංගච්ඡේදනය අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතාම අඩු වයසේ දැරියන් පවා මේ කටුක වේදනාබර අත්දැකීමට මුහුණ දෙීමට සිද්ධ වීම අවාසනාවක්. කිසි වෛද්‍ය සමන් නොමැති පුද්ගලයන් අතින් සෞඛ්‍යාරක්ෂිත නොවන උපකරණ භාවිතයෙන් සිද්ධ වෙන මේ ඇතැම් ප්‍රජනන අංගච්ඡේදනයන් නිසා අසරණ කාන්තාවන්ට ජීවිතෙන් වන්දි ගෙවන්නට සිදු වූ අවස්ථා පවා වාර්තා වෙලා තියෙනවා. අංක 4 ටැන්සානියාවේ ලිංගික පවිත්‍රකරණ චාරිත්‍රය. මේ කියන්න යන චාරිත්‍රයක් පුරුෂයන් විසින් තමන්ගේ වාසියට තනාගත්ත චාරිත්‍රයක් දැයි සැක හිතෙනවා. මේ විකාර සහගත සහ අමානුෂික චාරිත්‍රය සිද්ධ වෙන්නේ ටැන්සානියාව, උගන්ඩාව, සැම්බියාව සහ කෙන්යාව වගේ අප්‍රිකානු රටවලයි. මේ චාරිත්‍රයට අනුව අලුතින්ම මල්වරෝ යුවතියන්ට
සහ වැඳ වූ කාන්තාවන් ලිංගිකව පවිත්‍ර කරන්නට ලක් කරනවා. එහෙම සිදු කරන්නේ තවත් පුරුෂයෙක් සමග ලිංගිකව එකතු වීමට සැලැස්වීමමගින් නොවේ. වැඳඹුවක් නම් බොහෝ විට මියගිය සැමියාගේ සොහොයුරා හෝ ඥාතියෙක් සමග තමයි ලිංගිකව එකතු කරන්නේ. අලුත් මල්ලරූ තරුණියක් නම් ඇයව විවාහ කරගන්න සිටින තරුණයෙක් හෝ ලිංගික ඉක්වීම සඳහා කුලියට ගන්නා ලද පුද්ගලයෙක් සමග ලිංගික ව්‍යවහාරයේ යෙදවනවා. මෙසේ කිරීම මගින් මල්වර සහ වැඳපු කාන්තාවන්ගේ දොස් දුරු වී යහප සෞඛ්‍ය උදා වෙනවා කියලා කිව්වත් අනාරක්ෂිත සිද්ධ වෙන මේ ලිංග ක්‍රියාවන් හේතුවෙන් බොහෝ වෙලාවට HIV භයානක සමාජ රෝග ඔවුන්ට ගැලවීම සිද්ධ වෙනවා. අංක පහ මියගිය උන් වෙනුවෙන් ඇඟිලි අහිමි කරගන්න ඩැනී කාන්තාවන්. ඉන්දුනීසියාවේ ජීවත් වෙන ගෝත්‍රික පිරිසක් වන ඩැනී ගෝත්‍රිකයින් මරණයක වේදනාවබර සමුගැනීම වෙනුවෙන් කරන වේදනාවබර චාරිත්‍රයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පවුලේ ඥාතියෙක් මියගියාම තමන්ගේ ඇඟිල්ලකින් කොටසක් කපා ගන්න එක. හැබැයි මේ විදිහට ඇඟිලි කපා ගන්න කාන්තාවන්ගේ විතරලු. මියගිය කෙනාට ගෞරවය ප්‍රකාශ කරන්නත් තමන් මේ මරණයෙන් වේදනාව විඳින බව සංකේතවත් කරන්නත් තමයි මේ අමුතුම චාරිත්‍රය ඉටු කරන්නේ. තරුණ මහලු වෙනසක් නැතිව සෑම කාන්තාවකටම ඉටු කරන්න වෙන මේ චාරිත්‍රයේදී ඇඟිල්ලට නූලක් ගැට ගහලා ලේ ගමනාගමනය අවහිර කරලා ඉන්පස්සේ ඇඟිල්ල කැපීමත් පසුවේ ඇඟිල්ල පිලිස්සීමත් සිද්ධ වෙන බවයි පැවසෙන්නේ. මේ අමුතුම චාරිත්‍රය නිසා ඩැනී කාන්තාවකට ජීවිත කාලයක් තුළදී ඇඟිලි කිහිපයක්ම අහිමි කරගන්නට සිද්ධ වෙනවා. අංක 6 කැමරුන් දැරියන්ගේ පියවරුම් බැඳීම. පියවරු කියන්නේ කාන්තා අංගපසඟ අතරින් පුරුෂයින් වඩාත් ප්‍රිය කරන අංගයන්ගෙන් එකක්. මේ නිසාම සුන්දර පියවරු වලට එන්ජම් කියන යම්කිසි අවධානමක් හැටියට දගෙන පිරිසකුත් ඉන්නවා. කැමරුන් ජාතිකයේ එහෙම පිරිසක් කුඩා දැරියන්ගේ පියවරු ඉදිරියේ මෙරායමත් එක්ක AI කෙරෙහි පිරිමින් ආකර්ෂණය වෙලා ලිංගික අඩම්පේට්ටම් සිදුවේයයි කියලා කැමරුන් රටේ වවුමරුන් දැඩිදියකින් තමයි පසු වෙන්නේ. තරුණ වියට නිසියාකාර වෙන දෙන්නත් කලින් සිද්ධ වෙන ලිංගික ගනුදෙනු සහ ගැප් ගැනීම නිසා තමන්ගේ පවුලට අපකීර්තියක් එක් වෙනවටත් ඔවුන් බයයි. ඒ නිසා ඔවුන් කරන්නේ වැඩෙන වයසේ දියණියන්ගෙන් පියුරු වර්ධනයට බාධා එල්ල කිරීමයි. විවිධ ලී කැබලේ සත්කල යකඩ සහ ගල් වෙළඳේ භාවිතයෙන් කුඩා දැරියන්ගේ පියුරු තද කර ඒවා වර්ධනයෙන් වැළැක්වීමන මේ මවුරුන් කටයුතු කරනවා. දැරියන්ව ලිංගිකව පොළඹවා ගැනීමට ජවදානම් කෙසේ වෙතත් පියුරු නිසා ඔවුන්ට ඉතාම ලාබාල කාලයේදීම විඳින්නට වෙන්නේ දැඩි වේදනාවක්. අංක 7 මෙන්ටවායන් තරුණියන්ගේ දත්තුල් කිරීම. ඉන්දුනීසියාවේ මෙන්ටවායන් ගෝත්‍රිකයින්ට 90 කෙනෙක්ගේ සුන්දරත්වය කියන්නේ මේ පුද්ගලයාගේ ශරීරය සහ ආත්මය යන දෙකේ මනා සමබරතාවක්. කෙනෙක්ගේ ආත්මය හා ඒකෙනාගේ ශරීරය කෙරෙහි සතුරු නැත්නම් ඔහුට හෝ ඇයට ඉක්මනින් මරණය ළඟාවන බව තමයි මෙන්ටවායන් ජනයා විශ්වාස කරන්නේ. මේ නිසාම ඔවුන් තමන්ගේ සිරුර හැඩ කරගන්න නොයෙකුත් වෙනස්කම් සිදු කරනවා. ඒ අතරින් ප්‍රධානම එකක් තමයි මේ මෙන්ටවායන් තරුණියන්ගේ දත් උල් හැඩයට සකස් කිරීම. මෙන්ටවායන් ගෝත්‍රයේ පුරුෂ පාර්ශවයත් ඔවුන්ගේ කාන්තාවන්ගේ උල් හැඩිති දත් සුන්දර විදිහට තමයි දකින්නේ. ඒ නිසාම විවාහ ජීවිතයට ලැබෙන ආසන්න තරුණියන්ගේ දත් නියමස්ගෙන තියෙන උපකරණයක් භාවිතයෙන් උල් හැඩයට සකස් කිරීම සිද්ධ වෙනවා. ඉරි වැට්ටීම සිදු කරන්නේ නැතුව සෞඛ්‍ය ආරක්ෂක නොවන ආම් පන්නෝනේ සිදු කරන මේ ක්‍රියාවලිය ඉතාම වේදනාකාරී එකක්. කෙසේ වුවත් තමන්ගේ වැඩිහිටියන් සහ අනාගත ස්වාමි පුරුෂයා සිදු කිරීමේ චේතනාවෙන් මේ වෙනස්කම් තමන්ට සිදු කරගන්න මෙන්ටවායන් තරුණයන් සිටිනවා.